සනිතාවේ සන්ධිහාව රමණීය සන්ධිහාවක් ධර්මයෙන් පිරුණු සන්ධිහාවක් හිත ප්‍රබෝධමත් කරන සන්ධිහාවක් බවට පත් කරමින් සිද්දසසපුව ආරම්භ කරන්නටයි අප සෝදානම් වෙන්නේ සෙනසුරාදා සිද්දසසපුවේ ඔබේ ජීවිතේ බොහෝ ජීවන ප්‍රශ්න අමතක කොට ධර්මයට නැඹුරු වෙන පිළිස් ඒ දහම් දෙනුමින් පෝෂණය වන එවගේම ගැඹුරු ධර්ම කොටාසියන් පිළිබඳ කෘතුල අවබෝධයක් ලබා දෙන මේක තැන්වල දුවන හිත මොහොතකට එකතන නතරකට දහම් මඟ ජීවිතයට ලං කරන දේශනාව ආරම්භ කරන්නට සූදානම් වන මොහොත. ඒ සඳහා ගෞරව නමස්කාර පූරකව සෙනසුරාදා සිග්නේ තසපුවට ආරාධනා කළා උඩුගම්පල හෙන්ඩි මහර ගම්පහ බවුන් පැලස්ස නිර්මාතෘ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ වැඩම කොට සිටින මොහොත බොහොම ගෞරවයෙන් වහන්සේව පිළිගෙන ඇරයුම් කරනවා සිග්නේ තසපුවේ ශනිදාගේ සන්ධ්‍යාවේ පැවැත්වෙන ධර්මානුශාසනාව පැවැත්වීම උපසා අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, සෙනසුරාදා සිග්නේ තසපුවට ඉතාම ගෞරවයෙන් සවන් දෙන ශ්‍රද්ධාවන්ත ධර්මයට සෙනෙහබර ශ්‍රාවක ශ්‍රාවිකා පින්වත් ඔබ හැම දෙනාටම සිතක් ශාන්තියක් යහපතක් සැපතක් අභිවෘද්ධියක්ම සැලසෙන්නට කියලා පින්වත්නි අපි පළමුවෙන්ම ඔබට ආශිර්වාද කරනවා. අද දවසේ දායකත්වය දරන පින්නතුන්ගේ සියලුම සත්ප්‍රාර්ථනා සඵල වෙන්නට කියලා හදවතින්ම ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් බුදු සසුන තුල භාග්‍යතුන් වහන්සේගේ ධර්මය, උන්වහන්සේ වදාළ ඒ උතුම් නිවන් මඟ හික්මෙන පින් ඇති ශ්‍රාවකයන්ට ඉතාම වටිනා වැදගත් අනුශාසනය අද දවසේ පින්වත්නි ඔබට කියලා දෙන්න කියලා මම කල්පනා කරේ. අපේ සිත්නේ තසපුව අහන පින්නතුන් දන්නවා සෙනසුරාදා සිත්නේ තසපුව දැන් මේ කාලෙක ඉඳලා මාස ගානක ඉඳලා ෂඩ් අසාධාරණ ඥාන කියා දෙමින් එන්නේ කියලා. ඒක අද දවසේහි මහා කරුණා සමාපatti ඥානයේ කොටස් ගණනාවක් දැන් සති ගානක් තිස්සේ මාස ගානක් තිස්සේ ඒත් මහා කරුණා සමාපatti ඥානේ කතා කරමින් ඇවිල්ලා අදත් ඔබ හිතනවා ඇති මහා කරුණා සමාපatti ඥානේම කොටසක් සම්නාංශ දැන් සාකච්ඡා කරයි කියලා. හැබැයි මම අද පොඩි වෙනසක්, ඒ කියන්නේ අපේ මහා කරුණා සමාපatti ඥානේ ඉතිරි කොටස් ඉදිරි දේශනවලදී සාකච්ඡා කරනවා. අද පින්වත්නි විශේෂ අනුශාසනයක් සිද්ධ කරන්න මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. මොකද හේතුව අපි අවුරුදු ගාණක් කියන්නේ අවුරුදු දෙකක විතර කාලයක් පුරාම net fm සිත්නේ තසපු අහන පින්වන්ත ඔබ සියලු දෙනාගේ විශාල වෑයමක් කැපකිරීමක මල්පල දරන දවස වගේ තමයි අද දවසේ. කියන්නේ ඔබ දන්නවා අපි විශාල පරිශ්‍රමයක් දරලා net ආයතනයේ පින්වත් සැදහැවත් ශ්‍රාවක ශ්‍රාවිකා ඔබගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකල බවුන් පැලැස්සේ නේවාසික පුහුණු වැඩසටහනේ පළමු ආරම්භක වැඩසටහන අද උදෑසන සිට, ඒ කියන්නේ ඊයේ සවස ඇතුළත් වුණු යෝගීන්ගෙන් අද උදෑසන සිට සතියක් පුරාවට ඒ උතුම් නේවාසික පුහුණුව පැවැත්වෙනවා. ඉතින් අද ආරම්භක දවසනේ.
බවුන්පැලැස්සෙ පටන් ගත්ත ආරම්භක දවස නිසා නේවාසික පුහුණුවේ යෙදෙන ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට සුපුරුදු විදිහට රාත්‍රී 7ට ධර්මානුශාසනාවක් සවන් දෙන්නට තියෙනවා දෛනිකව අහන මේ දේශනාව භාවනාවට උපකාරී වෙන අනුශාසනයක් විදිහටයි සිද්ධ වෙන්නේ ඉතින් මම අද මේ වෙලාවේ යෝගීන්ගේ ළඟ ඉඳලා මේ අනුශාසනය කළ යුතු උනත් සිත්නේ තසපුව කියන්නේ අපේ ජීවිතේ මේ බවුන් පැලස්ස ගොඩනැගුණේ පවා සිත්නේ තසපුව නිසා ඉනිසා සිත්නේ තසපුවට සජීවීව සහභාගී වීම අනිවාර්ය නිසා මේ වෙලාවේ පින්වත්නි මම හිතුවා මේ අනුශාසනය ඒ අද දවසේ බවුන් පැලස්සේ නේවාසික උන පින්වන්ත යෝගීන්ටත් ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා දෙමින් ඔවුන්ට උපකාරී වෙන භාවනාවට වැදගත් වෙන ධර්මානුශාසනයක් සිද්ධ කරන්නට. එතන මේ දේශනේ අපිව සවන් දෙන ඔබ හැම දෙනාටම උපකාරී වෙනවා. ඇත්තටම නිවන් මඟ ගැන කතා කරනකොට හරි රසයි පින්වත්නි ධර්මයේ. මොකද නිවන තරං නිවන කියන වචනේම කොච්චර නිවෙනවද අපි නිවන කියන වචනේ කතා කරද්දි නිවෙනවා පින්වත්නි අපිට නිවනට උපකාරී වෙන මාර්ගය ගැන කියා දෙන දේශනා උපමා උදාහරණයක කතා කරන්න තියෙන රසවත් අනුශාසනයක් අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉබ්බි බණක් නමින් කිව්වොත් එහෙම අද අපි කතා කරන්නේ ඉබ්බා ගැන බණක් ඉබ්බා ගැන දේශනයක් ඒ කියන්නේ මේ හරිම සුන්දර ග්‍රන්ථයක් තියෙනවා මිලිඳු රාජ ප්‍රශ්නය කියන මේ ග්‍රන්ථය අහලා ඇති ඔබ නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලිඳු රජතුමා අහන විවිධ ප්‍රශ්න. ඔය ග්‍රන්ථේ පින්වත්නි අග කොටසේ හරිම සුන්දර උපමා උදාහරණ ගොඩාක් එක්ක විස්තර කරලා තියෙනවා මේ අර්ථවත් කාරණා රාශියක්. මට මේ ග්‍රන්ථයේ තියෙන වටිනාකම ගැන කියන්න බැරි තරම්. කියන්නේ මේකේ එක අංගයක් ගන්න විස්තර කරනකොට බෝරුවගේ තියෙන එක අංගයක්, කුකුලගේ තියෙන එක අංගයක්, ලේනගේ තියෙන එක අංගයක්, දිවිදෙනගේ, දිවියාගේ, ඉබ්බාගේ තියෙන අංග පහක්, ඊට පස්සේ උණගහේ තියෙන එක අංගයක්, දුන්නේ තියෙන එක අංගයක්, කපුටගේ තියෙන අංග දෙකක්, වඳුරාගේ තියෙන අංග දෙකක්, ලබුවැලේ තියෙන එක අංගයක්, ඔන්න ඔවගේ විවිධ කාරණා අරගෙන ඒක මේ බුද්ධ ශාසනය තුළ ශ්‍රාවකයාගේ නිවන් මඟ වැඩීමට උපකාරී වෙන විදිහට ගලපලා තියෙනවා. අද මම මෙතනින් මේ මිලිඳු රාජ ප්‍රශ්නේ තියෙන ඉබ්බගෙන් ඉගෙන ගන්න තියෙන කාරණා පහක් ඉබ්බගෙන් ගන්න තියෙන හරියට කිව්වොත් ආදර්ශ පහක් වගේ. මෙන්න මේ පහ භාවනා කරන නිවනට උපකාරී වෙන වැඩපිළිවෙල හොයන ශ්‍රාවකයාට ඉතාම වැදගත් කරුණු පහකට ගලපලා තියෙනවා. අපි හිතුවා මේ කාරණා ටික කතා කරන්න පින්වත්නි. නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලිඳු රජතුමා අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්ස ඉබ්බාගින් ගත යුතු අංග පහ කියලා ඔබ වහන්සේ කිව්වා. ඒක විස්තර කරලා දෙන්න කියලා රජුරෝ ඉල්ලීමක් කරනවා. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ කියනවා රජතුමනි පළවෙනි කාරණේ තමයි මේ ඉබ්බා ජලයේ හැසිරෙන කෙනෙක් ජලයේ හැසිරෙන ඉබ්බාගේ වාසස්ථානය කරගෙන තියෙන ජලය මේක පළවෙනි කාරණේ දෙවෙනි එක කියනවා මේ ඉබ්බා ජලයෙන් උඩට මතුවෙලා හිස ඔසවලා බලනකොට තමන්ට නිකන් අවදානමක් තියෙනා වගේ පේන කවුරු හරි කෙනෙක් ඉන්නව දැක්කොත් එහෙම ආපහු ජලයේ යටටම කිමිදලා යනවායි කියනවා. වතුරෙන් උඩට ඇවිල්ලා ඔළුව දාද්දී තමන්ව නොදැකිය යුතු කෙනෙක්. තමන්ව නොපෙනේවා කියලා හිතන කෙනෙක් දැක්කොත් ශනිකවම ජලයේ යටට ඉබ්බා ආපහු කිමිදලා යන්නේ ඔව්හු මාව නැවත නොදකිත්වා කියලායි කියනවා. මේගොල්ලෝ මේ කෙනා මාව ආපහු දකින්න එපා කියලා හිතාගෙන ඉබ්බටක් ගාලා වතුර යටට යනවායි කියනවා. ඔන්න ඔය ලක්ෂණයත් උපමා කරලා අපූර්වට මෙතන කරුණු තියනවා කතා කරන්න. තුන්වෙනි එක කියන්න ඉබ්බා දියෙන් උඩට ඇවිල්ලා
එයාගේ කය ඉබ්බගේ ශරීරේ සිරු රැස් වලින් වේලනවා ඔබ දන්නවා ඉබ්බගේ මේ කටුව සාමාන්‍යයෙන් ඔය දියසේ වල බැඳෙන්නේ නැති වෙන විදිහට ඉබ්බා නිතරම පුළුවන් වෙලාවල් වලට හිරු රැස් වලින් තමන්ගේ කය වියලවනවා ඒකට තව වියලවන්න තව හේතු තියෙන හිරු රැස් වලින් වියලන ඉතින් ඔය ඔය කාරණාවත් අපූරු උපමේයයකට ගන්නවා ඊට පස්සේ පින්වත්නි තවත් හතරවෙනි කාරණේ කියනවා ඉබ්බා පොළව හාරලා විවේක ස්ථාන හදා ගන්නවා මෙන්න මේකත් උපමා කරනවා නිවන් මඟ වඩන ශ්‍රාවකයාට ගත යුතු ආදර්ශයක් විදිහට බොහොම වටින කරුණ අපි මේ ඔක්කොම කතා කරමු අන්තිම කාරණේත් කියලා ඉන්න උපමාවේ පස්වෙනි එක ඉබ්බාගෙන් ගන්න තියෙන පස්වෙනි ආදර්ශමත් කාරණේ තමයි ඉබ්බා කොහේ හරි අවිදවිද ඉන්නකොට දැන් අර ඉස්සෙල්ලා කිව්වේ වතුරේ ඉඳලා ඔළුව දානකොට කවුරු හරි දැක්කොත් එහෙම ටක් ගාලා බය වුණොත් ඉක්මනට වතුර ඇතුළට යනවා කියලානේ දැන් මෙතෙන්දි කියන්නේ ගොඩ බිම කොහේ හරි ඉබ්බා අවිදවිද ඉන්නකොට කවුරු හරි කෙනෙක් දැක්කොත් මොකද කරන්නේ මේ එහෙම නැත්තම් කාගේ හරි හඬක් ඇහුණත් ඇති ඉබ්බා අත් දෙකයි කකුල් දෙකයි ඔළුවයි පස් තැනම තග්ගාල කටු අස්සට හංග ගන්නවා කටු අස්සට හංගගෙන කිසියම් සමහරලාට ගමනක් බිමනක් ගිය ඉබ්බා කිසි ගමනක් යන්නේ නැතුව නිකන් ගලක් එක තැන තිබ්බා වගේ බොහොම නිහඬව කය රැකගන්න එක තැන නැවතිලා අර පස් තැනම හංගගෙන නිහඬව ඉන්නවා මෙන්න මේ ලක්ෂණයත් බුදුරජාණන් වහන්සේ වදාළ අපූර්ව සූත්‍ර කරුණුත් එක්කම නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරලා දෙනවා පින්වත්නි अत्र मे कर्णुपह जीवित हरिम वेदगत मे कर्नाटिक मे अटी कथाकर्म काल तीन हटियत पिंगा पलवनी कारणे नम बलम कद उपमाकर्ला मे अट निवन्मग वडन्नु क्यमति श्रावकी अंट मेकहमद विस्तर कर्ला दें किला अरे क्यों जलय वासस्थानी करके नि किला ඉබ්බා ස්වභාවයෙන්ම ජලයේ හැසිරෙන උපන් සතෙක්. එයාට තියෙන ජලයේ හැසිරෙන සුදුසුකම්. මේ නිසා මෙයා වැඩිපුර ජලයේ වාසස්ථානෙ කරගන්නවා. ඊතර මේ ජලයේ වාසස්ථානෙ කරගෙන ඉබ්බා වාසය කරනා වගේ පින්වත්නි කියනවා නාගසේන මහරහතන් වහන්සේ මහරජාණනි දැන් මේ මිලිඳු කියන රජුරවන්ටනේ කියන්නේ රජාණනි प्रतिपत्ति एदन पिलिवेते एदन भिक्षुव एकेन में आर्यस्थानिक मार्गे वडन भिक्षुव सियलुम प्राण भूत पुद्गलयन ए पण तीयन सियलु सत्तुंट हितानुकंपीव वैरयक नेतुव तरहक नेतुव महग्गतव एकेन अप्रमाण विधिहट मुल लोकेटम मैत्रीय पतुरमिन वासय करनवाय कियला कियनवा एतकोट हरियट अर ඉබ්බා වතුරේ ඉන්නකොට පින්වත්නි සිහිල් වතුරේ ඉන්න ඉබ්බට නියම් වතුරෙන්ම සම්පූර්ණ මුළු කයම වැහිලා ගිහිල්ලා කියන්නේ සිසිල් වතුරකින් වැහිලා ගිහිල්ලා කියන්නේ ශ්‍රාවකයාටත් මෛත්‍රිය නම් වූ සිහිල් ජලයෙන් හැමතිස්සෙම අර ඉබ්බා වතුර බැහැගෙන වතුර වාසස්ථානයක් කරගෙන ඉන්නා වගේ මෛත්‍රිය නම් වූ ජලයේ බැහැලා මෛත්‍රිය වාසස්ථානයක් කරගෙන ඉන්න කියලා කියනවා මේ නිවන් මඟ වඩන ශ්‍රාවකයා. ඊතර මේක හේතුවක් තියෙනවා. එහෙම වෙන්න ඕන හේතුවක්. අපි ඒක අපිට කතා කරන්න පුළුවන් මේ ටික එකට එකතු කරලා අපූරු ගැළපීමක් කරගන්න පුළුවන්. බලමු දැන් ඊළඟට පින්වත්නි අර වතුරේ උඩට ඔළුව දැම්මට පස්සේ ආපහු කිමිදලා තග්ගාලා ඉක්මනින්ම යටට කිමිදලා යනවා කියන්නේ දැකපු කෙනාට ආයිමාව නොදකීවා කියලා හිතාගෙන මේ මේකෙන් මොකද්ද කියන්නේ කියනවා මේ නිවන් මඟ වඩන ශ්‍රාවකෙක් කෙලෙස් වලට ලං වුණොත් රාගය වෙන්න පුළුවන් ද්වේෂය වෙන්න පුළුවන් මොනවා හරි කෙලෙස් හටගත්තොත් කෙලෙස් වලට හේතු ලං වුණොත් අසුබ මරණ සති මේ වගේ යම් කිසි ධර්ම මානසිකාරයක කිමිදිලා ටග්ගාලා මේ භාවනා අරමුණකට ඉක්මනට කිමිදෙනවායි කියනවා. ඒ කිමිදෙනකොට අර දැන් ඉබ්බා වතුර යටට යනකොට
තිබ්බට තියෙනවා කියන්නේ අර දැකපු කෙනා මාව නොදකීවා කියලා හැඟීමක් මෙන්න මේ මාව නොදකීවා වගේ හැඟීමක් ශ්‍රාවකයටත් තියෙනවනේ කියනවා මේ කෙලෙස්ට කෙලෙස් වලට නැවත මාව නොදකින් දකින්න ලැබෙන්න එපා කියලා ඇලෙන ගැටනේ කෙලෙස් වලට ආපහු මාව දකින්න ලැබෙන්න එපා කියන කැමැත්තකින් වතුර යටට ඉබ්බා ගියා වගේ අපිට කියනවා භාවනා අරමුණක කිමි දෙන්න කියලා ඒ කියන්නේ ඇලෙන ගැටෙන අරමුණක් නිමිත්තක් දැක්ක ගමන් රාගය ඇති වෙන නිමිත්තක් ද්වේෂය ඇති වෙන නිමිත්තක් දැක්ක ගමන් අම්බෝ මේකට මාව දකින්න එපා මේ කෙලෙස් වලට මාව අහුවෙන්න එපා දකින්න එපා කියලා ඉක්මනට භාවනා අරමුණක කිමි දෙනවා අසුභ අරමුණක මරණ සති අරමුණක මේ වගේ මෛත්‍රී අරමුණ වල කිමි දෙනවා ඉංගාතින් තුන්වෙනි එකත් බලමු කියවනේ තුන්වෙනි එකේ ඉබ්බා ගොඩට ඇවිල්ලා ඔය හිරු රැස් වලින් තමන්ගේ කය වියලවනා කියලා ආන්ියේ වගේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය තුල හැසිරෙන යම් ශ්‍රාවකෙක් ඉන්නවා නම් නාගසේන මහරහතන් වහන්සේ කියන ආන්ියේ ශ්‍රාවකයා ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට නිදියගෙන ඉන්නකොට සක්මන් කරනකොට මේ හැම අවස්ථාවෙම අකුසලයෙන් හිත බැහැරකොට ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතයේ ගෙවනකොට ඔය ඇලෙන ගැටෙන අකුසල අරමුණු නිතර හිතට එනවනේ. ඉතින් අර ශ්‍රාවකයා හරියට ධර්මයේ තුල හැසිරෙද්දී ඉඳන් ඉන්න හිටගෙන ඉන්න සැතපෙන සක්මන් කරන හැමතැනදීම හිත අකුසලයෙන් පුළුවන් තරම් බැහැර කරලා හැම වෙලාවෙම සම්‍යක් ප්‍රධාන වීරියෙන් කෙලෙස් තවන වීරිය ඇතූපින්වත්නි වාසය කරනයි කියන හරියට අර හිරු රැස් වලින් සූර්යාගයේ තියෙන රශ්මියෙන් කය වියලවන පුරුද්දක් ඉබ්බට තියෙනවා වගේ. ඒ වගේ තමන් හැම වෙලාවෙම සම්‍යක් ප්‍රධාන වීරියෙන් තියාගෙන ඉන්න කියනවා ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට සැතපෙලා ඉන්නකොට සක්මන් කරනකොට මේ හැමතැනම සම්‍යප්පදාන වීරියෙන් වියලවන්න කියනවා තවන්න කියනවා කෙලස් තවනවා කියන්නේ මෙන්න මේ කෙලස් තවනවා වගේ තවන්න කියනවා තමන්ගේ සිත අකුසලෙන් හැමතිස්සෙම බැහැර කරන්න ඒ තමයි තුන්වෙනි කාරණේ හතරවෙනි එකද ඔබට මතක ඇති කිව්වා විවේක ස්ථානවලට පොළව හරගෙන පොළව යට විවේක ස්ථාන හදාගෙන වාසය කරනවා ඉබ්බා මෙන්න මේ ඉබ්බා ඔය පොළව හරගෙන විවේක ස්ථාන හදාගෙන පොළවට වාසය කරනවා වගේ නිවන් මඟ වඩන ශ්‍රාවකයා පින්වත්නි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් ඈත් වෙලා ජන ශූන්‍ය වූ මිනිස්සුන්ගෙන් පුළුවන් තරම් අඩු වෙච්ච ශූන්‍ය වෙච්ච කියන්නේ ඇත්තටම ජනයා හැමතිස්සෙම නිතර ගැවසෙන්නේ නැති තැන් හුදකලා මහ වනපෙත් පර්වත දියෑලි ගිරිගුහා මේ වගේ අල්ප ශබ්ද අඩු ශබ්ද තියෙන ഘോഷාව අඩු හුදකලා තැනකට පිවිසිලා ඒ හුදකලාවේ වාසය කරනවායි කියලා කියනවා. ඕක ගැන කියනකොට උන්වහන්සේ අමතක කරන්නේ බුදුරජාන් වහන්සේගේ මේ සුවිශේෂ ශ්‍රාවකෙක් වෙච්ච වංගන්ත පුත්‍ර උපසේන කියන මහරහතන් වහන්සේ උපසේන මහරහතන් වහන්සේ කියන්නේ පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ එක්කුස සහෝදරෙක්. එතකොට උපසේන මහරහතන් වහන්සේ කියපු කාරණය මේක තේරගතවල තියෙනවා හුදකලා වූ අල්ප ഘോഷා ඇති. දරුණු වනසතුන් වාසය කරන වනසෙනසුන් භවනා කිරීම කරන කොටගෙන භික්ෂුව සේවනය කරන්නේ කියලා උන්වහන්සේ කියලා දෙනවා. කියන්නේ භික්ෂුවක් මේ වගේ වනසෙනසුන් ඇසුරු කරන්න ඕනේ. පින්වත්නි උපසේන මහරහතන් වහන්සේ කියපු කාරණාව ඇතුලේ හුදකලා වූ මේ වනසෙනසුන් වල කිව්වේ අල්ප ഘോഷා ඇති කියලා වචනයක්. ඒ වගේම නාගසේන මහරහතන් වහන්සේත් මෙතන කිව්වේ අල්ප ශබ්ද ඇති අඩු ഘോഷා ඇති කියලා වචන. ශබ්ද නැති නිශ්ශබ්ද කියන පරිසරයක් ගැන කතා කරලා නැහැ. අපි මේ කොහේ හරි භාවනා කරන්න කොහේ හරි යන්න කියනකොට කතා කරන හැම වෙලාවෙම නිශ්ශබ්ද පරිසරයකට යන් කියලා මේ නිශ්ශබ්ද පරිසරය කියන එක ඇත්තටම වැරදි. කොටිම පින්වත්නි දැන් මම මේ වෙලාවේ ඉන්නේ හොඳට මේ ශබ්දය ආවරණයම කරපු මැදිරියක ඔබට මේ ධර්මය කියලා දෙන්නේ. මේක මේ සවුන්ඩ් ප්‍රූෆ් කරලා ඒ කියන්නේ සම්පූර්ණයෙන්
शब्दे पीट बाहर शब्द अतुलटेट निहांट करपु मेदिरिया हेब मे मेदिरिया निहांटने मेक निहांड कर लट साउंड प्रूफ एलाट मेक निहांटने मेक अतुले वायु समीकरण हंड है ना समहरलाट पालक मेदिरी कटयुत कर महात्मा मनोहर दिया शब्द है ना एक मेक अतुला अल्प घोष अल्प शब्द अतना निश्शब्द वनेगा गंगा मनोहर एलदलो गलन शब्द एक्को कोटिम पिंगवाद कोई कलेट गिया दस कोलंगट हिलवे शब्द हर एहेनो थिंक कोहमद निश्शब्द अभी कलेगट गिया बस की मार निश्शब्द आई नहीं हरे हरे हरिम निश्शब्द अत्र तनिंगेन वेरदी गुडत्तियनु निहतमानी के संपूर्ण सामान्य मिनीसु निहतमानी वेन्नी कोहोमद पिंगवाती निहतमानी वेनोय कियन्नी मान्य संपूर्णयेन्म नेत्तर नेति करपु केनेक इति मान्य नेत्तर नेति करला तियेन्नी कवुद रहतन वहन्सेला मोकद अनागामी उनात मान्य तियेनो ए कियन्नी पिंगवाती अनागामी वेच्च केनेकोटवत निहतमानी वेन्न बै ए अयट तियेन अनतिमानी गुणी ते अपि अर कट वचनेट दैन निहतमानी एक शब्दे नेतटम नेति कर निश्शब्दम करपु तनक एतुल इद्दी उलुवत्तेक्क अमारु वेनु एहेम तनक इन्न अमारुयि ओनम तनक इतोट मे धर्मीय हसिरेन भावना करन्न केमति किनुकट अवश्य करन्ने अल्प शब्द अडु गोसा एति तन हेबै एत्तरम देन लंकावे अडु गोसा एति देन होयन्नम अमारुयि पिंगवत्नि एनेदि मे मे मेदिरी साउंड प्रूफ करनवा वगे करगन्न वेनवा ऐ कोहेट गियात इको चूम पांगन समहर लावट गलट गिया कलेवल गलट गिया तर गमी को चूम पांग सद्यट हेनो एम किरी किरी विकुन एक्को मनोहर कड़च प्लास्टिक पुट गोन मुनोहरी सद्य हेनो अभी कोच्चर की मुन तर कलेकट को ऐत सद्य हेनो शब्द नति तनक भावना दियाली गंगा वन गलन तेंगल भावना वेस वाह शब्द अपे बउन पेलसे नेवासिक पुहन हाहापुरा कि अद पांद्र हतरह मारट योगी पदहन गरेट गिहिल मेटिलेन कुटियतुले भावना पटांगन कुटम मे आय मेटिलेने वाड़ीवेला अरे चूटी अभी बेलेका गहन पटंग पटंग लसन वेस पटंग आशीर्वाद एक्तर मे आठ हाईट भावना नगटो हाई वेन कम वेस ईट पास वेस पैव मम बेल वाहन शब्द मेटीलेन कुटिया इन निगांग संहार तेली वलिंग वतुर पहालट वेटन शब्दे निगांग गंगा वलिंग वतुर खड़ा हेलेन को गल गोडवलिंग वतुरटिक बीमट वेटन साध्य वगे एवगे शब्द भावनावटे एकाकारी संज्ञाडु शब्द एवगे अल्प शब्द अति तंग भावना करने के नितर असुरु करोने स्वामी नहांसियल विशेष अपे पिंगवात मे जाने अतर इंदला धर्मे क्यू अट अपीट तेन तेन मे महा जनाकीर्ण तेन निमे अपीट खेप तंग मेम निमे अभी नितर असुरकर आशेखर स्वामी हंसल विधियट मे महाजनाकीर्ण तेन्नी अत्र बउन पलैस तोरगते अरे महियांग ने मतगति बदल वेपत्ति अरे हामदूर अट गुडनगी इधर तहनांकर तहना योग्यज्ञावा आयतने दवेन्त आयतने खदन आई के भयवेला ओनना व्यवताऊल को बहुम निहट परसरे हदनि मे अगनगरेट तदासन्नव जनाकीर्ण वेच्च परिसरेक भिक्षुवक वासेकनोटोडा ऐत
දුර සෙනසුන් වල ඉන්නේ එක තමයි පින්වත්නි භික්ෂුවකට වඩා තුචින්නේ වටින්නේ ඉතින් ඉබ්බා ඒ වගේ අර පොළොවට හාරගෙන ගිහිල්ලා විවේක ස්ථාන හදාගෙන ඉන්නෝයි කියනවා දැන් මම සමහර ලාවට දැකලා තියෙනවා ඇතැම් බෞද්ධ කියලා තියෙන පත්‍ර තියෙනවා ඒ වගේ පත්‍රවල හාමුදුරුවෝ දාපු දැන්වීම් සමහර ලාවට මම දැකලා තියෙනවා මේ පින්ඩපාතය කරගෙන භාවනානුයෝගීව සිටින භික්ෂුවකට කොළඹවටින් ඉඩමක් සොයයි කියලා සමහර දැන්වීම් දැකලා තියෙනවා පත්‍රවලදී මට දැක්කම hina යනවා මේ මේ පින්ඩපාත කරගෙන භාවනානුයෝගීව ඉන්නවා නම් මොකටද කොළඹවටින් ඉඩම පින්ඩපාත කරන්නත් භාවනානුයෝගී වෙන්නත් මේ අගනගරින් ඈත වනසෙනුසුන් තමයි සුදුසු බුදුරජාණන් මේක අනාගත භය කියන සූත්‍රය පෙන්වලා තියෙනවා අනාගතේ භික්ෂූන් පුළුවන් තරම් අගනගරයටම කිට්ටු වෙනවායි කියනවා එන්න එන්න අගනගරයට ලං වෙනවායි කියනවා මොකද අගනගරයට එන්න එන්න ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වැඩි වෙන හින්දා දැන් ධර්ම ප්‍රචාරය කරන භික්ෂුවක් අන්න අගනගරයකට කිට්ටු වෙලා අගනගරයකට ආසන්නයේ වැඩ ඉඳිමින් ඒ කේන්ද්‍ර කරගෙන ධර්මයේ වේදා හරියට ධර්ම ප්‍රචාරක භික්ෂුන් හැටියට අපි උනත් හැකිතරම් ඉඩක් ලැබිච්ච හැටියේ ඈත දුර වනසෙනසුන් වලට යන්නමයි අපිට අවශ්‍ය ඕනකම එන්නේ. ඉතින් එහෙව එකේ භවනානුයෝගී පින්ඩපාතික හම්දුරු කෙනෙක් නම් ඇයි පත්තරොල ඇද්දාලා කොළඹතෙන් හොයන්නේ? ඉතින් ඔන්න මේ මිලිඳු රාජ ප්‍රශ්නේ බැලුවොත් උන්වහන්සලට එහෙම නැත්නම් අංගුත්තර නිකායේ අනාගත භය කියන සූත්‍ර බැලුවොත් එහෙම බුදුරජාණන්සේ ඒව පෙන්වන්නේ අනාගතයේ උපදින බය හැටියට මේ ශාසනයේ භික්ෂූන්ට ඇතිවෙන බය කාරණා විදියට. ඒතර පින්වත්නි ඉතින් අපි දැන් ওই පිළියන්දල ශාන්ති නිකේතනයේ තිබ්බත් මම දැන් වැඩිපුර ඉන්නේ ගම්පහ හදපු බවුන් පැලැස්සේ. ඒතර මට ඒත් තවදුරට යන්න තියෙනවා නම් කියලා හිතෙනවා. අපේ විතේක ඇත්තටම හිතනවා මහියංගනේ ඒ සෙනසුන හැදුනා නම් කියන තැන. දැන් ඔබට මහියංගනේ පින්කමත් පින්වත්නි මතක ඇති ලබන සෙන්සුරාදා දවස පුරාම වැඩසටහන තියෙනවා. නෙල්ලිගල නායක හඳුරෝ අද දවසේ මට දුරගතන මුතුමත් දීලා කතා කරලා කිව්වා. ගෞතම හඳුරෝ කවදාක්වත් මම පින්කමකට සංවිධානය වෙච්ච නැති විදිහට සංවිධානාත්මකව මෙවර පින්කම සූදානම් වෙන්න කියලා. නෙලිගල හාමුදුරුව සංවිධානය කරපු විවිධ වටිනා පින්කම් ගැන දන්න net ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට උන්වහන්සේගේ වචනෙන් ඔබට දෙයක් තේරුම් ගන්න පුළුවන් වෙයි. උන්වහන්සේ ධාමිදාතුර සංවිධානය කරන මේ විශාලම සංවිධානාත්මක වැඩසටහනක් විදිහටයි දඹාණි ගුරුකුඹුරේ, ඒ කියන්නේ ආදිවාසී ගම්මානේ පළවෙනි, ඒ කියන්නේ ලෝකෙම ආදිවාසී නායකින්ට කියලා මේ වගේ විහාරස්ථානයක් ගොඩනගලා චෛත්‍ය රාජානන් වහන්සේ නමක් හදලා පූජා කරනවා. ඉතින් සෑය පූජා වෙන මහා සෑයක් හදලා පූජා වෙනවා දඹානේ ආදිවාසී ගම්මානේ ආදිවාසීන්ට වන්දනාමාන කරන්න ලබන සෙන්සුරාද එන්න කියලා ආරාධනා කරන net ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට දවස පුරාම සීලේ පිහිටලා තාම වටින වැඩසටහනක් එක්ක ඒ සෑයට සිදු කරන පළමු පින්කමටම සහභාගී වෙලා ඒ වන්දනාවටත් සහභාගී වෙන්නට ලොරි 5ක්ද 6ක්ද කොච්චරද ගානක පිරෙන්න පාන් ගෙනවා කියලා මට නෙලිගල හඳුරු මතක් කළා. ඉතින් මම කල්පනා කරා ඉපමණ පාන් ප්‍රමාණයක් ගේනවායි කියන්නේ කොපමණ පිරිසක් සහභාගී වෙන්නට වටිනා පින්කමක් එතන සංවිධානය වෙනවද කියලා. ඉතින් ඔබත් එහි කොටස්කාරයෙක් වෙන්න පින් ඇතිනම් ඔබට සිත් පහළ වෙයි මම කොහොම හරි යනවා කියලා. පින්වත්නි හොඳයි දැන් අපේ හතරවෙනි කාරණේනේ ඔබට කිව්වේ ඔය පොළව හාරගෙන ඉබ්බා පොළව ඇස්සේ විවේක ස්ථාන හදාගන්නවා වගේ භික්ෂුව මේ ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයෝ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් ඈත් වෙලා පුළුවන් තරම් ඈතට අල්ප ශබ්ද ඇති ප්‍රදේශවල වාසය කරන්න ඕනේ කියලා. ඉතින් ඊළඟට කියනවා තවත් පස්වෙනි කාරණේ ඔබට මතක ඇති අර ඔළුවයි අත් දෙකයි කකුල් දෙකයි මේ පස් තැනම කටුවස්සේ හංග ගන්නවා අනතුරක් වගේ දැක්ක තැනක හංගගෙන නිහඬව ඉන්නවා කෙල්ලෙන්නවත් නැතුව ඉන්නවා මෙන්න මේක උපමා කරලා කියනවා ඒත් ඉතාම වටින කාරණයක් අකුසලයක් උපදින
රූපයක් ශබ්දයක් ගඳ සුවඳක් රසයක් පහසක් එහෙම නැත්නම් අරමුණක් මේ ආයතනයන්ගෙන් එන ඕනම මේ ඉන්ද්‍රිය අසංවර වෙන්න හේතු වෙන මොනවා හරි අකුසලයක් උපදිනකොටම ඉක්මනට මොකද කරන්න ඕනේ මනස සංවර කරගන්න ඕනේ මේ පේන රූපෙට ඒ ඇහෙන ශබ්දෙට ඒ දැනෙන ගඳ සුවඳ ඒ දැනෙන රසයට ඒ දැනෙන පහසට ඒ හිතෙන අරමුණට මේ ඔක්කොටම මනස සංවර කරගන්න ඕනේ කියනවා හරියට කිව්වොත් එහෙම ඒ අකුසල අරමුණෙන් ඉක්මනට ඈත් කරලා ඇතුලේ හංග ගන්න ඕනේ හිත ඉතින් මේකත් බුදු වදනකින්ම නාගසේන මහරහතන් වහන්සේ සිහිපත් කරනවා දේවාති දේවෝ ඒ භාග්‍යතුන් වහන්සේ සංවිතනිකායේ කොම්මෝපම කියන සූත්‍රයේදී මෙන්න මෙහෙම වදාලා කියලා බුද්ධ වචනකුත් මතක් කරන්න මේ වෙලාවේ කටයුතු කරන උන්වහන්සේ මිලිඳු රජතුමාට ඒක හරි ලස්සනයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුදු වදනින් උන්වහන්සේ කියනවා තමන්ගේ ඉබිකට්ට ඇතුලේ හිසයි සියලු අංග ටිකයි හංග ගන්න ඉබ්බා වගේ භික්ෂුවක් අකුසලයක් ඉදිරියේ ඒ මනෝවිතරක හංග ගන්න ඕනේ කියලා අකුසල මනෝවිතරක රාග අරමුණු ద్వේෂ අරමුණු මෙන්න මේ මනෝවිතරක එනකොට හංග ගන්න ඕනේ කියලා ඇතුලේ කෙලෙස ඇසුරු නොකරන කිසිවෙක් මේ වෙලාවේ උපවාද නොකර පිරිනිවිල යන උත්තමයේගේ ස්වභාවය කියනවා ඒ විදිහට හංග ගන්න ඕනේ කියන්නේ යම් කිසි කෙනෙක් පින්වත්නි පේන රූප ඇහෙන ශබ්ද දැනෙන ගඳ සුවඳ රස පහස අරමුණු වලට එන ඒ අකුසල මනෝවිතරක එනකොට ඉක්මනට හංග ගන්නවා නම් හිත ඒවෙන් බේරලා හංග ගන්නවා නම් ඒ ඉන්ද්‍රිය සංවරය තියෙනවා නම් ඒ උත්තමයා පිරිණිවෙන කෙනෙක් කියනවා ඒ කියන්නේ පිරිණිවෙන මහරහත් තත්ත්වයට පත් වෙන තරම් භාග්‍යවන්ත වෙනවා ඒ හංග කෙනෙල්ල ඉන්ද්‍රිය සංවරය පුරුදු කරනවා නම් ඔන්න දැන් මේ කාරණා පහම භාවනා කරන කෙනෙකුට වටින කරුණු පහක් මේ කාරණා පහ ඇත්තටම අපි හරියට දැන් විස්තරව ටිකක් කතා කරමු පින්වත්නි පළවෙනි කාරණාවයිදී කිව්වේ මෛත්‍රියම අරමුණු කරගෙන අර ඉබ්බ වතුර බැහැලා වතුර වාසස්ථාන කරන් ඉන්නා වගේ මෛත්‍රිය තුල බැහැලා මෛත්‍රියේ වාසය කරගෙන ඉන්න කිව්වා බලන්නකෝ කරණීය මෙත්ත සූත්‍රයේ කරණීය මෙත්ත කියන වචනෙම මෛත්‍රී කරනවායි කියන කෙනේ කරණීය මෙත්ත කියන්නේ මෙත්ත කියන්නේ මෛත්‍රී කරණීය මෙත්ත මෛත්‍රී කිරීම ගැන ඔය නිවන් මාර්ග වඩන ශ්‍රාවකයෙකුට අවශ්‍යම දෙයක් තමයි මෛත්‍රී කියලා කියන්නේ කොටින්ම ඔබ ආලති අමනුෂ්‍යයන් ශරීරයට ඇතුල් වෙනවයි කියලා ඔය කතා කරනවානේ යක්කු පෙරේතය භූතය ඇඟවල් වලට වැහෙනවයි කියලා යක්කු පෙරේතය භූතය ඇඟවල් වලට වැහෙනවයි කියන එකට ප්‍රබලවම බලපාන කාරණාව ద్వේෂය ద్వේෂයේ තියෙනතන අමනුෂ්‍යයෙකුට ඇතුල් වෙන්න හිලක් හැදුවා වගේ කියනවා. ඒ කියන්නේ නිතර තරහෙන් ඉන්න කෙනෙකුගේ හිත මේ හිලක් හදාගත්ත හිතක් වගේ. කොහෙට රිංගන්නද? ඇඟ ඇතුළට පෙරේතයන්ට රිංගන්න. හිලක් හා සමාන. එතකොට ඔන්න ద్వේෂයේ ඒ තරමටම අර අමනුෂ්‍යයෙකුට ඇතුල් වෙන දොරටුවක් හදපු හිලක් හා සමානයි කියනකොට අනිත් පැත්තේ මෛත්‍රිය ගැන කියනවා කිනිස්සක දෙපැත්තම කැපෙන තලයේ තියෙන කිනිස්සක් තද කරලා අතින් ඇල්ලුවොත් එහෙම ඒ අත කපල යනවනේ පින්වත්නි ආන්නේ තද කරලා අතින් ඇල්ලුවට පස්සේ අත කපල යනවා වගේ මෛත්‍රිය වඩන කෙනා හරියට හොඳ කිනිස්සක් වගේ කියනවා අමනුෂ්‍යක આવොත් එහෙම ඇඟට වැහෙන්න කියලා ඒ අමනුෂ්‍යයා විනාශ වෙනවායි කියනවා අර හරියට කිනිස්ස අල්ලන අත වගේ කිනිස්ස මෛත්‍රිය වඩන කෙනා වගේ අල්ලන අත අමනුෂ්‍යයා වගේ. ඉතින් ඒතර බලන්න දැන් මෛත්‍රිය නැති ద్వේෂය තියෙන තැන අමනුෂ්‍යයට රිංගන්න හිලක් තියෙනවායි කියලා කියන අතරේ මෛත්‍රිය තියෙන කෙනා හරියට කිනිස්ස හා සමානයි කියලා උපමා කරා. එච්චරටම මෛත්‍රිය හරි වැදගත්. මයි කර්ණිමෙත සූත්‍රයෙන් ඔබට තේරෙනවා ඇති දෙවිවරු ඒ වෙලාවේ ස්වාමින්වහන්සේලා බය කරනකොට දෙවියන්ගේ ප්‍රේමනාපකම ඇති වෙන්න තමයි මේ මෛත්‍රී භාවනාව කරන්න කියලා ඒ ස්වාමින්වහන්සේලාට උපදෙස් දුන්නේ. මෛත්‍රිය වඩන ස්වාමින්වහන්සේලා වනයේක ඉන්නවා නම් පින්වත්නි, ඒ වනයේ ඉන්න දෙවිවරු හරියට ඒ ස්වාමින්වහන්සේලාට ඇලුම් කරනවා. සමහර ස්වාමින්වහන්සේලා ඒ වගේ වනෙන් වනයට වඩිනකොට වස් කාලයක එක ස්වාමින්වහන්ස තමක් එහෙම වනයේක හොඳ මෛත්‍රී සාගතිතින් හිටපු ස්වාමින්වහන්ස නමකට
උන්වහන්සේ වස් කාලේ ඉවරලා වඩින්න හදද්දි දෙවිවරු වඩින්න දුන්නේ. අනේ ස්වාමිනේ ඔබ වහන්සේ නිසා මේ අපේ දිව්‍ය ලෝකෙත් සෑහෙන ප්‍රශ්න විසඳලා තියෙනවා. ඔබ වහන්සේ ඒ විස්තර ඔක්කොම කතා කරන්න කාලේ නැහැ. ඉතින් කියනවා ඔබ වහන්සේ ඉන්න එක ලොකු දෙයක්. මේ සමහරුන්ට එහෙම අර ප්‍රියමනාප කෙනෙක් හම්බුනොත් එහෙම කොහෙදී හරි අනේ ඔයා යන්න එපා ඔයා අපිත් එක්ක ඉන්න කියලා කියන්නේ දැන් කාර්යාලයකට ආව කෙනෙකු හොඳ කෙනෙක්. එයා ඇවිල්ලා එයා ඊට පස්සේ වෙන කාර්යාලයකට මාරු වෙනවා නම් අනේ ඔයා යන්න එපා ඔයා අපිත් එක්ක මේ කාර්යාලේ ඉන්න ඔයා ආවට පස්සේ ගොඩක් ප්‍රශ්න විසඳුණා කියලා කියන ඒ වගේ දෙවරු ආරාධනා කරානේ ස්වාමිනේ ඔබ වහන්සේ දාලා යන්න එපා කියලා. හොඳයි එහෙනම් මම මේ අවුරුද්දේ මේ වස් කාලේ ඉඳලා මේ ඊළඟ මේ වස් කාලේ ඉවරනහම යන්නම් කියලා කිව්වා. අනේ ඒ ටික හරි ඉන්න ස්වාමිනේ කිව්වා. ඊළඟ වස් කාලේ ඉවරලා යන්න හදනකොට ආයෙත් ඇවිල්ලා කිව්වා අනේ ස්වාමිනේ යන්න එපා කියලා. ඉතින් ඔහොම උනාසේ පිරිනවම් පානකම්ම ඒ වනේ තියාගන්න දෙවිවරු. ඉච්චරට දෙවිවරු මේ මෛත්‍රිය වඩන ස්වාමීන් වහන්සේලාට හරි ප්‍රියයි පින්වත්නි. ඒතර ඔන්න එහෙනම් ද්වේෂය තියෙන තැන අමනුෂ්‍යෝ ඇතුල් වෙන එකට මෛත්‍රිය තියෙන තැන අමනුෂ්‍යෝ පිච්චිලා යනවා මිනිසුන්ට ලඟ වෙන්නවත් බෑ. දෙවියෝ තමයි සමීප වෙන්නේ. දෙවියෝ තමයි හැමතිස්සෙම ප්‍රේමනාප ඇසුරු කරන්නේ. ඒ ඔය ඇඟවල් වලට අමනුෂ්‍යය වුණයි කියන තැන්වල ඕවා කපන්න තොইল නටනට විකාර කරන්න නෙමෙයි. පුළුවන් තරම් අමනුෂ්‍යයා බැහැර කෙරෙන නම් මෛත්‍රිය තුලම ඉන්න ඕනේ. මෛත්‍රිය තමයි මේකට තියෙන හොඳම බෙහෙත. පින්වත්නි මෛත්‍රිය ගැන ඔය කොසඹෑනුවර පෙච්ච සිද්ධියේදී කොසඹෑනුවර ඔබට මතකයි අර වැසිකිලි බාල්දියක වතුර ටිකක් ඉතුරු වෙලා ස්වාමීන් වහන්සේලා ඔකට විනය ප්‍රශ්නයක් හදාගෙන මේ ලොකු ආරවුලක් ගියාන්. ඔය සිද්ධියටනේ බුදුරජාණන් වහන්සේ පාරිලේය වනයේට වඩින්නේ සංවේගයට පත්වලා සියලු සංඝයා අත්හැරලා දාලා. එතකොට දැන් පාර්ලේය වනයේට උන්වහන්සේ වැඩියට පස්සේ ඇත්තටම මේ ස්වාමීන් වහන්සේලාට ඔය කොසඹෑනුවර ආරවුල සම්බන්ධ කරපු දේශනයක තියෙනවා. තමන් එක්ක එකට ඉන්න ස්වාමීන් වහන්සේලා ඉන්න තැන වගේම නැති තැනත් මෛත්‍රී සහගත වචන, මෛත්‍රී සහගත සිතුවිලි, මෛත්‍රී සහගත ක්‍රියා පවත්වන්න ඕනේ. එතන මේ භාවනා කරන අය අතරේ තියෙන්න ඕන අනිවාර්ය දෙයක්. තමන් එක්ක එකට ඉන්න අය කෙරෙහි මෛත්‍රී සහගත වචන, ක්‍රියා, සිතුවිලි හැමදේම තියෙනුනේ. දැන් මම බවුන් පැලස්සට භාවනා කරන්න ආපු අයට පව විශේෂයෙන් කිව්වේ එකට කාමරේ ඉන්න කෙනෙක් ගැන වුණත් සමහර ලාවට කාමරේ දෙන්නෙක් ඉන්නවනම් එක්කෙනෙක් පින්වත්නි අනිත් කෙනාට කරදර වෙන විදිහට හැසිරෙනවා නම් අපිරිසිදුව ඉන්නවනම් ඇඳුමක් වුණත් පිළිවෙලකට නැතුව හේ ගලවලා දාලා තියෙනවා අනිත් කෙනා හරි සිහියෙන් එතෙන්ට ආවට පස්සේ එයාටත් බාධාවක් නේ අරක. ඒ වගේ මෛත්‍රී සාගත කාය කර්ම තියෙනවා, මෛත්‍රී සාගත වචන තියෙනවා, මෛත්‍රී සාගත සිතුවිලි හැම දෙයක්ම කොටින්ම අපි හිතමු වැලේ රෙදි දාලා තියෙනවා මේ එකට භවනා කරන යෝගීන්ගේ. ඉතින් වැස්සක් ආවොත් එහෙම දුවන් ගිහලා තමන්ගේක විතරක් ගන්නවනම් අනිත් අයගේ ටිකත් ඔක්කොම වැස්සෙන් ආරක්ෂා වෙන්න ගන්න පුළුවන්කම නැති තමන්ගේක විතරක් ගන්න කෙනෙකුට කවදාවත් භවනාවක් වෙඩෙන්නේ නැහැ. ඇයියා මෛත්‍රිය තුල கிඳා වැහැගෙන නැහැ. ඉබ්බා වතුර වැහැගෙන ඉන්නා වගේ මෛත්‍රිය තුල වැහැගෙන ඉන්න කෙනා භවනා කරන කෙනෙකුට. රහතන් වහන්සේලා කියන්නේ. සින්වත්නි තමන් අතින් අතීත සිද්ධ වෙච්ච අකුසල් වුණත් ෂය වෙන්න බලපාන හැටි මෛත්‍රියත් එක්ක සංක දම කියන සූත්‍රය තියෙනවා. ඒ කියන්නේ ඔය මේ උපන්දාසිත කරපු පව් නැත වරක් වෙන්දොත් කැලණිය කියලා කිව්වට මේ උපන්දා ඉඳලා කරපු පව් ඔක්කොම කැලණිය වෙන්ද පමණින් දුරු වෙන්නේ නැහැ. ඒක කවුරුත් දන්නව. අර කවි හදන්න කවි හැදුවට අර ඇත්ත කතාව ඒක නෙවෙයිනේ. කොහෙවත් සූත්‍රයක තියෙන එකක් නෙවෙයිනේ. මේ කැලණිය වෙන්දම උපන්දා ඉඳලා කරපු පව් දුරු වෙනවා කියලා ඒක කවිය හදපු කෙනා යාට හිතිච්ච එක හැදුවා. හැබැයි බුදුහාමුදුරුවෝ මෙහෙම එකක් කියනවා. තමන් අතින් අතීතේ වෙච්ච අකුසල් යටපත් කරගන්න තියෙන ඉතාම හොඳ භාවනා අරමුණක් මෛත්‍රී අරමුණ. මෛත්‍රිය වඩන කෙනාගේ අතීත අකුසල් ෂය වෙනවා. ඒක හරි විශේෂ දෙයක්. ඒක සංකදම සූත්‍රයේ විශේෂයෙන් කියනවා. ඔය තව දෙයක් මේ ස්වාමීන් වහන්සේලාගේ දුස්සීලකමට තියෙන ආදීනව ගැන අග්ගික්කන්දෝපම කියන සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා මේ දුස්සීල හාමුදුරුවරු නිරේ දුක් විඳින හැටි සහ ඒ තියෙන විපාක විඳින හැටි ගැන කියනකොට ගොඩක් හාමුදුරුවරු සිවුරු ඇරලා යනවා බයට. සිවුරේ ඉන්න බැරි බයට. බුදුරජාණන් වහන්සේ එතෙන්දිත් මෛත්‍රිය පුරුදු කරන්න කියනවා. දානි බලඳපු ශ්‍රාවකයට පවා, දානි පූජ කරපු සදහවතුන්ට පවා
මේ ණය වෙන්නේ නැති වෙන්න මෛත්‍රී චේතෝයි මුක්තිය වඩන්න කියනවා. ඉතින් ඒ කියන්නේ තමන්ගේ අතින් අතීත වෙච්ච අකුසලයක් හෝ වර්තමානයේ මොන හරි අකුසලයක් තියෙනවනම් මේ හැමතැනකදීම හැකිතරම් මේ තමන් එක එකට වාසය කරන අයට මෛත්‍රී වඩන එක අනිවාර්ය දෙයක් පින්වත්. ඉතින් ඔය පළවෙනි කාරණාව ඊට පස්සේ දෙවෙනි එකේදී කිව්වේ වතුරේ ඉන්න අතරේ අනවශ්‍ය කෙනෙක් දැක්ක ගමන් ටක් ගාලා වතුරේට කිමිදිලා හැංගෙනවයි කියවනේ. අනේ මෙයාට මාව නොපෙනේවා කියලා. අන්න ඒ වගේ අකුසල අරමුණක් ක්ලේශයක් දැක්ක ගමන් ඉක්මන්ට හිත භාවනා අරමුණු තුල හංග ගන්න කියනවා. ඒවා ඉවසන්න එපා කිව්වා. අකුසලයකට අපිටම රාගයක් එනවනම් මාන්නයක් එනවනම් මොනව හරි එනකොට ටක් ගාලා හිත ඒක මේ සිහිය තියෙන්න එපා දැන් මේක කරන්න. ඒතර මේ හංග ගන්න. ඒතර භාවනා අරමුණු හැම වෙලාවෙම හරියට අර කිමි දෙන්න තියෙන තැනක් වගේ හිතා ගන්න. විලක කිමි දෙනවා වගේ මේ භාවනා අරමුණ නැමැති විලේ හැමතිස්සෙම කිමි දෙන්න ඕනේ. මොකක්ද කිදිද? ඉබ්බ වතුරෙන් උඩට එනකොට අනවශ්‍ය කෙනෙක් දැක්ක ගමන් කිමි දෙනවා වගේ. මේ කිමිදලා කියනවා මේ කෙලෙස් නැවත මාව දකින්නපා කියලා අරකට කිමි දෙනවා. ඉතින් ඒ වගේ සමහර ස්වාමීන් වහන්සේලා කරපු අපූර්ව සිද්ධි තියෙනවා පින්වත්නි. කාලි මදී ගොඩක් දේ කියන අපේ රටේ සමහර හාමුදුරුවෝ හරි අපූර්වට කෙලෙස් තවපු ලස්සන සිදුවීම් තියෙනවා වගේ උන්වහන්සේලා මේ අකුසල අරමුණකට ඉඩ දෙන්නේ නැතුව හැකගත්තතෙන් මේ බුද්ධ ශාසනයේ ආශ්චර්යමත් විදිහට ස්වාමීන් වහන්සේලා ඒ වගේ කැපකිරීම කරලා තියෙනවා මේ ශාසනය තුල නොයෙකුත් විදිහට අකුසල අරමුණු දකින්නකොට හිත එවෙම් රැක ගන්න පින්වත්නි. ඉතින් අපේ ඉබ්බා ගැන ওই විදිහට කියද්දී අර ගොඩබිම මේ හිරු රැස් වලින් හැමතිස්සෙම වියලවන්න ඉබ්බා කටයුතු කරනවා වගේ වතුර කිමිදෙන ඉබ්බා හිරු රැස් වලින් වියලනවා වගේ ඉන්දින හිටින සැතපෙන සක්මන් කරන මේ හැම තැනදීම අකුසලයෙන් හිත බැහැර කරන්න සම්මප්පදාන වීරිය වඩන්න කියනවා. ඒතරෝ වීරිය කියන එකත් නිතර නිතර පුරුදු වෙන්න ඕන එකක්. දැන් ওই වීරිය කියනකොට පින්වත්නි භාවනා කරන කෙනාට වීරිය විශේෂ අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි ඒ කියන්නේ භාවනා කරන කෙනාට සිහියත් විශේෂ අවස්ථා දෙකක් තියෙනවා, වීරියත් විශේෂ අවස්ථා දෙකක් තියෙනවා. මේක හොඳට මතක තියාගන්න. සිහියට අදාළ විශේෂ අවස්ථා තමයි භාවනා අරමුණක අපි කියමුකෝ භාවනා අරමුණ හැටියට ආනපනසතිය කියලා. ආස්වාස ප්‍රාස්වාස දැනගන්න. මෙන්න මේ භාවනා අරමුණෙම හිත තියාගෙන යනකොට එතන තියෙනවනේ සතිය. ඒ සතිය ආනාපාන සතිය. අන්නේ භාවනාවේ තියෙන සතියේ පළවෙනි සතිය. සති දෙකක් තියෙනවද? පළවෙනි සිහිය තමයි ඒ ආස්වාස ප්‍රාස්වාසයට තියෙන සතිය. එතන භාවනා අරමුණේ ගෙනියන සතිය. ඔය සතිය කොතන හරි නැති වුණොත්, ඔය සිහිය නැති වුණොත් වෙන මොනවා හරි බාහිර දෙයක් විසිරිච්ච අරමුණක් හිත හිත ඉන්නවා. ඒක අරමුණක් හෝ අරමුණු කීපයකට හෝ හිත පැන පැන වෙන දේවල් හිත හිත ඔහොම ඉන්නකොට කොයි වෙලේ හරි මගේ හිත විසිරිලා කියලා දැනගන්නවා. අන්නේ විසිරිලා කියලා දැනගන්න එක දෙවෙනි සතිය. දෙවෙනි සිහිය. ඒ කියන්නේ භාවනා අරමුණේම හිත තියාගෙන ඉන්න සිහිය එකක්. සිහිය නැති වුණාට පස්සේ නැති වෙච්ච බව දැනගන්න එක දෙවෙනි සිහිය. ඒතර ඔතන සති දෙකක් තියෙනවා. සිහිය දෙකක්. වීරිය දෙක මොනවද? භාවනා අරමුණේම යනකොට ඒ අරමුණේ දිගටම තියාගෙන ඉන්න වීරියක් ඕනනේ. ඔය වීරිය එක වීරියක්. එතකොට පින්වත්නි ඒ වීරිය කොයි වෙලේ හරි නැති වුණ තැන තමයි වෙන අරමුණු වලට හිත දුවලා විසිරෙන්න ගන්නේ. ඒවා මේ කියලා නැති වෙන්නේ නැහැ. ඒ කවුරු හරි භාවනා කර කර ඉන්න ගමන් ඔන්න හුස්ම රැල්ල දිහා දැනගන්නවා. හුස්ම රැල්ල හෙලන හැටි, හුස්ම රැල්ල ගන්න හැටි, ආස්වාස ප්‍රාස්වාස කර කර හොඳට සිහියෙන් දැන් ඉන්නවා. විනාඩි අපි හිතමු 5ක් විතර ඔන්න හොඳට හිටියා. සාදු. හිටියට පස්සේ නිකමට හිතන්න ඔබ මේ මෙයාට හිතනවා දැන් විනාඩි 5ක් විතර මම ආස්වාස ප්‍රාස්වාස කරානේ. දැන් පොඩ්ඩක් ගුණවතී ගැන හිතන්න ඕනේ කියලා ඔන්න එයා හිතලා බලෙන් මන් දැන් ගුණවතී ගැන හිතනවා කියලා හිතන්න ගන්නවද? එහෙම වෙන්නේ නැහැ නේ පින්වත්නි. දන්නෙත් නැහැ මෙන්න රෝන්ද යනවා හිත. අපි හිතාමතා මේ ප්ලෑන් කරලා විසිරෙන්නේ නැහැ. ඒක නොතේරෙම යනවා. ඒතර අන්න එහෙම ගියාට පස්සේ තග්ගාලා
කොච්චර හරි අඩු වෙලාවකින් පුළුවන් තරම් ඉක්මනට අඳුර ගන්න සිහිය දෙවනි සිහිය. ඒ අඳුර ගත්තට පස්සේ ආපහු අර තමන්ගේ භාවනා අරමුණට ඇදලා ගෙනත් දාන්න වීරියක් ඕනේ. අන්න දෙවනි වීරිය. අරමුණේ අරගෙන යන එක පළවෙනි වීරිය. අරමුණ නැති වුණාට පස්සේ ආපහු අරමුණට ඇදලා දාන එක දෙවනි වීරිය. අරමුණේ යනකොට තියෙන සිහිය පළවෙනි සිහිය. අරමුණ නැති වුණාට පස්සේ අඳුර ගන්න සිහිය දෙවනි සිහිය. ඔන්න බලන්න භාවනාවේදී වීරිය දෙකයි සිහිය දෙකයි. ඔන්න ඒ වීරිය දෙකයි සිහිය දෙකයි තියෙනවා නම් එයාගේ භාවනාව දිගටම සාර්ථකව කරගන්න පුළුවන්. ඉතින් ඔය වීරිය හරියට ඔය කෙලස් තවන වීරිය භාවනා කරන කෙනා හැමතැනදී මේ කියන්නේ හිඳින සිටින සැතපෙන සක්මන් කරන කියන මේ අවස්ථා හතරෙදිම ඔය අකුසල් ප්‍රහාණය කරන වීරිය තියාගන්න කියනවා. දැන් බවුන් පැලස්සේ යෝගීන්ට උදේ පාන්දර 4:00 මාර ඉඳලා රාත්‍රී 9:00 මාර වෙනකන් තියෙන කාලසටහන තුළ අනම්මනම් මුකුත් නැහැ. තියෙන්නේ හරි අපූර්වට මේ භාවනාවටම අදාළව ක්‍රියාකාරීකම්. තමන්ට කරන්න තියෙන හැම දෙයක්ම හොඳට සිහිය පුරුදු කරන්න තියෙන අවස්ථාව. ඉතින් ඒ ආයත මම මේ අතුගාන තැනකදී පවා කියලා දීලා තියෙනවා. මෙතන කාරණා කීපයක් තියෙනවා. විශේෂයෙන්ම ඒ අතුගාන කොට එක පැත්තකින් තමන්ගේ කයට හොඳයි. අනිත් පැත්තෙන් ඒ කියන්නේ අපි පුංචි වෙලාවක් දීලා තියෙන්නේ තමන්ගේ සක්මන් මළු ටික එහෙම අතුගා ගන්න. ඒ අතුගාන තැන ඒ කය හසුරන ඉරියව්ව ගැන ඉරියාපත්ේ විදිහට සිහිය තියාගන්න පුළුවන් කියලා පෙන්වලා දීලා තියෙනවා. මොකද ඉරියාපත භාවනාවක් නේක. ඉරියාපතේ කියන්නේ පතයක් කියන්නේ පින්වත්නි මාර්ගයක් පාරක්. ඉරියාපතේ කියන්නේ ඉරියව්ව මේ හිත යවන මාර්ගයක් බවට පත් කරනවා. ඒ කියන්නේ හිතට ගමන් කරන්න තියෙන පාරවල් අතරේ විවිධ පාරවල්වල හිත දුවනවානේ. අතීතේ දැක්ක දේවල් පස්සේ දුවනවා. ඒක පතයක්. හිතට යන්න තියෙන පතයක්. අතීතේ ඇහිච්ච දේවල් ඔස්සේ දුවනවා. ඒක තව පතයක්. අතීතේ දැනිච්ච හිතිච්ච දේවල් ඔස්සේ හිත දුවනවා. ඒක තව පතයක්. අනාගතේ දකින්න තියෙන කරන්න තියෙන ඇහෙන්න තියෙන බලන්න තියෙන මේ විඳින්න තියෙන ඒවා ගැන හිතේ තියෙන ඕක තව පතයක්. මේ හිතට ගමන් කරන්න තියෙන පත මාර්ග. එතකොට ඔය මාර්ගවල යන්න දෙන්නේ නැතුව ඉරියාපතේ යවනවා. ඉරියව්ව කියන මාර්ගය යවනවා. මොකද ඉරියව්ව කියන මාර්ගය යවනවා කියන්නේ මේ අපේ ඇඟේ අතපය මේ මුළු කයම හැසිරෙන ඉරියව්ව සිහින් අඳුරගන්න හිත ඉරියව්වත් එක්ක තියෙනවා. හරියට නිකන් උඩේඳලා ටෝච් එකක් ගහුවට පස්සේ මේ අතපය හසුරනකොට මුළු කය දිහාම උඩේඳලා කෙනෙක් බලන් ඉන්නා වගේ තමන් තමන්ගේ හිතින් බලාගෙන ඉන්නවා. අන්න එහෙම බලන් ඉන්නකොට පින්වත්නි එයාගේ සිත ඒ ඉරියව්වත් එක්ක ඉන්න තැන ඇලෙන අරමුණු වලින් ඈත් වෙලා ගැටෙන අරමුණු වලින් ඈත් වෙලා සංසිඳන. ඉතින් අතුපතු ගානකොට එක පැත්තකින් කයටත් එක පැත්තකින් ඔය විදිහට හිතටත් ඉරියව්වක් කරගෙන අනිත් පැත්තෙන් මං කියලා තියෙන්නේ එය බාහිර වැඩක් විදිහට නැතුව එතන එක පැත්තකින් සීලයක් එක වතක්. එතකොට වතක් හින්දා සීලයකින් පිනත් රැස් වෙනවා. කුසලෙත් වැඩෙනවා. ඒ වගේම පින්වත්නි බාහිර සමාජයට ගියාම වැඩ කටයුතු කරන එකට යම් අභ්‍යාසයක්ත් වෙනවා මේක. ඉතින් ඔන්න ඔය වගේ හැම ඉරියව්වෙම හිඳින හිටින සැතපෙන සක්මන් කරන හැම ඉරියව්වෙදම වීරිය තියාගෙන සිහිය පවත්වන්න කියලා කියනවා. මේ ඉබ්බා හරියට අර දියෙන් ගොඩට ඇවිල්ලා කය වේලන්න හිරු රැස් වලින් වියලනෝ වගේ කියනවා. එතකොට පින්වත්නි අපේ හතරවෙනි කාරණේ ටිකක් විස්තරාත්මකව කතා කරන්නේ අර මේ පොළව හරලා විවේක සේනාසනයක් විවේක ස්ථානයක් හදාගත්තා වගේ භික්ෂුව සහ මේ ශ්‍රාවකයා විවේක සේනසුන් ඇසුරු කරන්න කියලා. ඉතින් බවුන් පැලස්ස කියන්නේ ඇත්තටම මේ විදිහට විවේකීව හදපු තැන නේවාසික පුහුණුවට. ඉතින් අපි එතන වෙන කිසිම පොය වැඩසටහනක්වත් කරන්නේ නැහැ. මේ නේවාසික භාවනා පුහුණුව විතරමයි. ඉතින් මේ පළවෙනි කණ්ඩායමේ ඉඳලා මෙතනින් එහාට ඉදිරියට ඕන කෙනෙකුට ලංකාවේ ඕන කෙනෙකුට අපි කිසි කෙනෙකුට කියන ආගමික වශයෙන්වත් නීති රීතියක් නැහැ. ඕනම කෙනෙකුට ඇවිල්ලා නිවාසික පුහුණු වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේලාටත් එහෙම. එතකොට මේ පස්වෙනි කාරණාවේදී කියන කරුණත් හරිම වැදගත් වෙනවාත්නේ ඉන්ද්‍රිය සංවරය. ඒ කියන්නේ මේ භාවනා කරන කෙනෙකුට ඉන්ද්‍රිය සංවරය කියන එක අත්‍යවශ්‍යයි. ඒක අතිශයින් අවශ්‍යදයක්. ඒක එක්ක පැත්තකට සීලයක්. පින්වත්නි ඉන්ද්‍රිය සංවරයෙන් වෙන විශේෂ දෙයක් තමයි දැන් අපි මේ භාවනා කරන්නේ ඇත්තටම මොකටද? අපිට මේක ඇත්තටම අවශ්‍යතාවය තියෙන්නේ ප්‍රධානම දේ තමයි මේ දුක හදන හේතුව වෙච්ච තණ්හාව ප්‍රහාණය කරන්නනේ මේ ඔක්කොම කරන්නේ. දුක හදන තණ්හාව ප්‍රහාණය කරන්න නම් තණ්හාව
නැති කිරීම නම් වූ ප්‍රඥාවෙන් කරන කාර්යය කරන්න සමාධිය හදා ගන්න. එතකොට දැන් භාවනා කරන්නේ ඔන්න ඔය සමාධියට. හොඳට මේ ටික අහගන්න. භාවනා කරද්දී සමාධියක් ඕන කරන්නේ ප්‍රඥාව පිණිස, විදර්ශනා ප්‍රඥාව පිණිස. නැතුව සමාධියෙන් අපිට සමාධිය ගැන හරියට පලංචියක් ගහ ගන්නවා වගේ වැඩක්. ගෙදරක් හදන්න පලංචියක් ගහ ගන්නවා වගේ. දැන් බිත්ති ටික නග ගන්නනේ පලංචිය ගහගත්තේ. ඒ වගේ පින්වත්නි සමාධිය පලංචිය. ප්‍රඥාව තමයි මේ ගොඩනගන බිත්ති ටික. එතකොට මේ ප්‍රඥාව ගොඩනගන්නේ තණ්හාව දුරු කරන්න. අජිත සූත්‍රයක ලස්සනට කියනවා තණ්හාව නැති කරන්න තමයි ප්‍රඥාව පාවිච්චි කරන්නේ. හැබැයි තණ්හාව එකපාරට නැති කරන්න බෑනේ තණ්හාව ඇතුළෙම ඉඳලා. ඒ කියන්නේ තණ්හාව ඇතුළෙම ඉඳලා කොහොමද තණ්හාව නැති කරන ප්‍රඥාව උපදවන්නේ? ඒකට පොඩි උපක්‍රම දෙකක් තියෙනවා. තණ්හාව සංවරයයි තණ්හාව වැළැක්වීමයි කියන දෙක සිහියෙන් කරන්න ඕනේ කිව්වා. ඔය සිහියෙන් තණ්හාව වළක්වන්න ඕන තැන වළක්වලා සිහියෙන් තණ්හාව සංවර කරන්න ඕන තැන සංවර කරනකොට අන්න ප්‍රඥාව හැදෙන්න ඕන ഇടකඩ හැදෙනවා. එතකොට ප්‍රඥාව ගොඩනගා ගත්ත කියන්නේ අර සතිය තුලින් තණ්හාව වළක්වලා තණ්හාව මේ සංවර කරලා තණ්හාවට නැති කිරීම පිණිස ඕන කරන ප්‍රඥාව උපද්ද ගන්න මූලික උදව්කාරය තමයි සතිය කියලා කියන්නේ. එතකොට සතිය ඇවිල්ලා මොකද කරන්නේ? තණ්හාව සංවර කරලා තණ්හාව වළක්වලා පසුබිම හදලා දෙනවා ප්‍රඥාවට ඕන කරන පසුබිම. අන්නේ පසුබිම හැදුනට පස්සේ පින්වත්නි මේ පසුබිම තුල ප්‍රඥාව ගොඩනගෙනවා. ඒ ප්‍රඥාවෙන් තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වුණා කියන්නේ දුක නැති වෙනවා. දුක නැති වෙන්න සතිය පාවිච්චි වෙන ඕන විදිහට. එතකොට ওই සතිය ඇති කරන්න දෙන හොඳම තැනක් තමයි ඉන්ද්‍රිය සංවරය. භාවනා කරන කෙනෙක් ඇහැට පේන දේවල්, කනට ඇහෙන දේවල්, නහයට දැනෙන දේවල් මේ ආදී හැම දෙයක් ගැනම ඉතාම හොඳින් සංවර කරගන්න ඕනේ සාමාන්‍ය ජීවිතේදී. ඉතින් මේ දේශනය ලංකාව පුරා ඉන්න සියලු නිත්‍රාවක ශ්‍රාවිකාවත් ශ්‍රද්ධාවෙන් අහන ගමන් අද දවසේ බවුන් පැලැස්සේ පළවෙනිම නිවාසික පුහුණු වැඩසටහනටත් මේ දේශනය ඒ යෝගීන්ටත් අහන්න අවස්ථාව සැලැස්සුවා. ඉතින් මම මේ කියලා දුන්න කාරණා තව දුරට විග්‍රහ කරලා කියලා දෙන්න ඊළඟ පැය අපේ පින්වත් නුගවැල දීපාලෝක ස්වාමීන් වහන්සේ අපේ පින්වත් ඒ යෝගීන්ට මෙතනින් එහාට කියලා දෙයි කරුණු. ඒ ඇවිල්ලා බවුන් පැලැස්ස සිද්ධ වෙනදී ඔබට කිවි. ඉතින් පින්වත් ඔබට මෙතන නිත්‍රාවක ශ්‍රාවිකාවන්ට අපේ පින්වත් වරුණ එදිරිසිංහ මහත්මත් එක්ක මේ දේශනාව ඉතුරු සාකච්ඡාවක් ඊළඟ හෝරාව තුළ අපි සුපුරුදු විදිය ධර්ම සාකච්ඡාවත් දැන් මේ පැය තුළ දැන් සිද්ධ වෙනවා 8-9 පැය තුළ. පින්වත්නි අපි අද මිලිඳු රාජ ප්‍රශ්නය ඇසුරු කරලා වටිනා කාරණා පහක් ඉබ්බා ගින් ගත යුතු අංග ආදර්ශ අංග පහක් කතා කළේ. මේ වගේ මේ සත්තුන්ගේ ජීවිතයේ තියෙන යම් යම් ස්වභාවයන් නිවන් මගට උපකාර කරලා ගලපපු වටිනා කරුණු රාශියක් තියෙන උපමා රාශියක් තියෙන ග්‍රන්ථයක් මිලිඳු රාජ ප්‍රශ්න කියන්නේ හොයාගෙන කියවන්න කැමති අය පින්වත්නි මේ නාගසේන මහරහතන් වහන්සේටත් අපි නමස්කාර කරමු. උන්වහන්සේ මේ වටින උපදේශ පහ භාවනා කරන යෝගියෙකුට වටිනාම උපදේශ පහ මෙතනදී පෙන්වලා දුන්නේ. ඉතින් මේ උතුම් අනුශාසනාවේදී අපි රැස් කරගත්ත පින එක පැත්තකින් හිත දමණය කරන්න උපකාරී කරපු අනුශාසනයක් නිසා හිතේ දමණය ඇති කරගන්න නිවන පිණිසම උපකාරී වෙන වටිනාම මේ තමන්ගේ ජීවිතේ විමුක්තිය පිණිස උවමනාම කරන සමාධියට ප්‍රඥාවටම එක එල්ලෙම ඉලක්ක වෙච්ච අනුශාසනයක් කතා කරේ. නිකම් මේ වල්පල් විහිළු තහළු නෙමෙයි අපි මේ ධර්මය කියලා කතා කරන්න ඕනේ ජීවිතේට අවබෝධයක් පිණිස අර්ථයක් පිණිස පවතින දෙයක්. බුදුරජාණන් වහන්සේ කල්ප ගණන් මේ පාරමිතා පුරවලා අවුරුදු ගණන් දුෂ්කර ක්‍රියා කරලා උන්වහන්සේ කැපවීම කරේ පින්වත්නි. උන්වහන්සේගේ නාමයෙන් කරන අනුශාසනාවල විහිළු තහළු කර කර එක එක්කෙනාව හිනා ගස්ව ගස්ව ඉන්න නෙමෙයි. උන්වහන්සේ අවබෝධ කරපු උතුම්නේ වැඩපිළිවෙල ශ්‍රාවකයන්ට විත්තරේන පරේසන් ධම්මං දේසිත විස්තර වශයෙන් කියලා දෙන්නනේ. ඉතින් සිත්නේ තසපෙන් අපි මේ වගකීම හැමදාම තේරුම් අරගෙන සිද්ධ කරනවා. netfm ඒ වගකීම මනාකොට තේරුම් ගත්ත නිසා ඉවැනිම ස්වාමීන් වහන්සේලා සමගින් දිනපතාම ධර්මදේශන පෙළගස්සලා තියෙන්නේ net අහන ශ්‍රාවක ශ්‍රාවිකා ඔබට. ඉතින් සිහිපත් කරන ඔබ හැම දිනාටම යම් දවසක ඔබටත් පින තියනවා නම්
බවුන් පැලැස්සේ නේවාසිකව පුහුණු වෙන්නට ඔබට වාසනාව ලැබේවි. නේවාසික පහසුකම් දානමාන පහසුකම් සියල්ලම කිසිම අයකිරීමකින් තොරවයි ඒ බාහිර භෞතික පහසුකම් ටික ලැබෙන්නේ. මේ හැමදේම ලබා දීලා ධර්මයේ තුල හිත වඩන්න අවශ්‍ය කරන අනුශාසනත් ලබා දීලා හැම පැත්තෙම ඔබට උදව්ව ලැබෙනවා නම් තවත් මොකටද ප්‍රමාද වෙන්නේ කියන එක විතරයි පින්වත්නි අහන්න තියෙන්නේ. සියලු දෙනාට සෙත් පතනවා ආශිර්වාද කරනවා. අද ධර්ම දේශනාවේ පින්බර දායකත්ව පින්වත්නි හයෙන් හත කියලාත් කියන්න පුළුවන් හතෙන් හය කියලාත් කියන්න පුළුවන් මොකද මේ සමහරු මේ අංක දෙක මාරු කරලා දාන්න එක එක පැත්තට. ඉතින් අනුරමාවතේ තලපත් පිටියේ නුගේගොඩ අංකය හතෙන් හය කියන නිවසේ තලපත් පිටියේ නුගේගොඩ ඉඳලා දායකත්වය දරන්නේ ආදරණීය ස්වාමි පුරුෂයා වන දයා පණ්ඩිත රත්න මහත්මයා ඒ වගේම ආදරණීය දියණියන් දෙදෙනා ඒ ආදරණීය පුතුන් දෙදෙනා තාම ශ්‍රද්ධාවෙන් මේ දායකත්වයට එකතු වෙන්නේ දයා පණ්ඩිත රත්න මහත්මයාගේ ආදරණීය බිරිඳ මීට වසර හතකට උඩදී මේ පරලොව ගිය ජයානි පණ්ඩිතාරත්න මහත්මියට පුණ්‍ය අනුමෝදනා කරන්නට විශේෂයෙන් මේ දියණියන් පුතුන් එකතු වෙලා තමන්ගේ ආදරණීය තාත්තත් එක්ක දායකත්වයෙන් එකතු වෙන්නේ අම්මා වෙනුවෙන්. ඉතින් ජයානි පණ්ඩිතාරත්න මහත්මියට අපි සෙත් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා එයට පරලොව යහපත සැනසෙල්ල සුවපත් භාවයටම මේ සියලුම පින් ඒකාන්තම හේතු වාසනා වෙත්වා කියලා සාදු සාදු සාදු. ඒ වගේම පින්වත්නි දෙවියොත් සතුටින් මේ පින් අනුමෝදන් වෙලා දෙවිලෝ සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා ආශිර්වාද කරන ගමන් ඔබ හැම දෙනාගේමත් සංසාරගත සිහිපත් වෙන නොවන සියලුම මේගේ ඥාතියොත් මේ පින් බලෙන් පරලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. ඉතින් අද මේ උතුම් ධර්මානුශාසනාව තුල ශ්‍රද්ධාවෙන් මේ වෙලාවේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටමත් දායකත්වයෙන් එකතු වෙච්ච දයා පණ්ඩිතාරත් මහත්මයා සහ ඒ දියණියන් දෙදෙනා පුතුන් දෙදෙනා ඇතුළු ඒ පවුලේ පින්තුන්ටත් නෙත් FM ආයතනයේ අධිපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටම අපේ පින්වත් වර්ණ මහත්මයා ඇතුළු ඒ සියලු දෙනාටත් විශේෂයෙන්ම නෙත් ශ්‍රවණය කරන පින් ඇති ඔබ හැම දෙනාටමත් අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා යහපතක් සැපතක් ශාන්තියක් සැනසෙල්ලක් සැලසෙත්වා කියලා. ඒ වගේම ආරාධනා කරනවා ලබන සෙන්සුරාද ඔබ මහියංගනේට එන්න දබානට දබාන ආදිවාසී ගම්මානයේ සිදුවෙන්නේ මෙතෙක් ඉතිහාසෙ කවදාකවත් සිදු නොවිච්ච සුවිශේෂ පින්කමක්. ඒ පින්කමෙන් අපි මුණ ගැහෙනතුරු ඔබ හැම දෙනාටම සත්පතමින් ආශිර්වාද කරනවා සියලු දෙනාට යහපත සැපත සැනසෙල්ලම සැලසෙත්වා කියලා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. සාදු සාදු සාදු. සිත්නේ තත්පෝ ධර්මානුශාසනාව නිමාවටපත් වුණේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සදා සාධාරණ ඥානයන් පිළිබඳව කරන දේශන මාලාවේ උන්වහන්සේ තුළ තිබෙන අපූර්ව වූ වටිනාම වූ ගුණයක් වූ මහා කරුණාව පදනම් කරගෙන මේ දේශන මාලාව දිගහැරෙන්නේ. උන්වහන්සේ තුළ තිබෙන කරුණාව කොතෙක්ද කියන කාරණේ තව තවත් හැඟුණා දැකුණා. ඒ හැඟුම දැනීම එලෙසම ඔබේ හිතේ තවරා ගන්න ශ්‍රද්ධාව තවත් ජනනය වේ විහිතට බුදු ගුණ අසිරිමත් ලෙසින් ඔබේ හිතට දැනෙහි. අපි කෙටි විරාමයක් අරගෙන සිතේතස පොදර්ම සාකච්ඡාව තුළ තවත් ඒ ගුණයන් පිළිබඳව සිහිපත් කරමු. පෝෂණීය වන්දනීය වල්පොළ ගෞතම අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ දිගාසිරි ප්‍රාර්ථනා කරන උතුම් වූ කුසලයන් පාරමී ධර්මයක් මේ ගෞතම සම්බුද්ධ ශාසනයේම නිවන් අවබෝධය පිණිසම වේවායි ප්‍රාර්ථනා කරමින් විරාමයක් සඳහා සනිදා වේ සිතේතස පුයින් අපි යොමු වෙනවා.